ඔබ නැවතත් නුගසවනත් එක්ක දැන් කොහමද උදේ ආහාර එහෙම අරගෙන නේද? මීට වඩා නම් පරක්කු කරන්න හොඳ නෑ නේද? එහෙම වුණොත් අනවශ්‍ය ලෙඩ රෝගවලට තමයි ඊළඟට මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් උදෙන් හොඳ පෝෂ්‍යදායි උදෑසන ආහාර වේලක් ගන්න ඕනේ. ඒක මතකයේ තියාගන්න ඕන දෙයක්. ඒ කෑම ගැන මතක් කරේ. ඇත්තටම දැන් ඔබේ මුළු තැන්ගෙට අපි එන වෙලාව මේ මුළු තැන්ගෙට ගිහාම හැමදාම පුරුදු දේවල්ම හදනවට වඩා ටිකක් වෙනස් අලුත් රසකට අලුත් දෙයක් දුන්නොත් මං හිතන්නේ පවුලේ හැමෝම සතුටෙන් ඒක රසමිදී ඔබ වගේ කරාවි. ඒ අගේ කිරීම කියන තැන්ට ගේන තමයි මේ හදන්නේ නේද? ඔව්. අපේ ප්‍රවීණ සුභවේදී ආචාර්ය පබ්ලිසිල්වා මහත්මයා අපිත් එක්කතු වෙනවා. බොහොම ලස්සන උදාසනක් ආරම්භ වෙලා තියෙන්නේ. ආදරෙන් පිළිගන්නවා මැදිරියට. ඉතින් හැමදාම වගේ මට මේ කෑම එක පේනා වගේ නහම. හැබැයි මේක නම ඇහුවම කවදාවත් කියන්නේ නැහැ. අදත් ඒ වගේ මාළු මිරිස් තියෙනවා. හැබැයි මේකේ නම ඇහුවා මට කිව්වේ නැහැ. ඔව්. ඒ කියන්නේ මේ ඔක තමයි සෞදා නුගසවන කියන්නේ. කෘතුහලයක්. ඔබටත් එහෙමයි. මේ කෘතුහලය කියන්නේ අපි නිතරම සෞදා නුගසවන වෙනස් වෙනවා. අපේ ඔසුකුටිය වෙනස් වෙනවා. මේ ඔසුකුටිය වෙනස් වීම අනිවාර්යයෙන්ම අපේ પરම්පරාවට අපේ සංස්කෘතියට සංස්කෘතිය කියන්නේ ආහාර සංස්කෘතියට වැදගත් වෙනවා. අපි වෙනස් වෙන්න ඕනේ. හැබැයි වෙනස් වෙන්න ඕනේ අපේ කම, අපේ ජාතිය, අපේ රට ආරක්ෂා කරගැනීම. ඒක තමයි අපි වෙන්නේ. ඒ වගේම අද ඔබ දැනුවත් කරන්න යන්නේ මේ අපි කොහොමද අපේ දරුවන්ගේ පොඩි උත්සවයක් ආවොත් එහෙම නැත්නම් පොඩි සාජයක් ගමේ ගමේ අය යාළු එක වුණාම අන්න ඒ වගේ වෙලාවට ඔබගේ දක්ෂතාවය පෙන්වන්නයි මේ අපි ලැස්තියෙන්නේ. සුළු දෙයක්. සූපවේදයේ දක්ෂතාවය. සූපවේදයේ දක්ෂතාවය. සූපවේදිනියන්ගේ දක්ෂතාවය. එහෙම කියන්න එපා. මේක දිහා බලාගෙන රසට උයන්න ඉගෙන ගත්ත පිරිමි උදවියක් තියෙනවා. ඔන්න. මේ මම වගේ. ඔව්. සුළු දෙයයි. මේ මාළු මිරිස් කරලක් ගන්න. හැබැයි මාළු මිරිස් කරලා අපිට ඌමනා සයිස් එකට හම්බෙන්නේ නැහනේ. ඒක නිසා මට අවශ්‍ය ඌමනා සයිස් එකට මේක කපා ගන්න. එච්චරයි දෙන්නේ. ඒක ඇටාස් කරනවා වෙන මුකුත්ම කරන්න එපා. ඊට පස්සේ මාළු වෙන්න පුළුවන්, එළවලු වෙන්න පුළුවන්, මස් වෙන්න පුළුවන්. මේ ඕනම විදියකින් අපිට මිශ්‍රණයක් හදාගන්න. එළවලු කියන්නේ විශේෂයෙන්ම කොහිලාල එක්කම කෙහෙල් ගෙඩි කෙහෙල් ගස් වල බඩ අලි මෙන්න මේවයින් අපිට හදාගන්න පුළුවන්. ඕනම දෙයකින් හදාගන්න පුළුවන්. පොඩි මිශ්‍රණයක් හදාගෙන ඒකට අලු කෙහෙල් ගෙඩියක් තම්බලා පොඩි කරලා, එහෙම නැත්නම් අයෝක ටිකක් තම්බලා පොඩි කරලා, එහෙම නැත්නම් දෙල් ටිකක් තම්බලා පොඩි කරලා ඕනම දෙයකින් අපිට මේ මිශ්‍රණය හදාගන්න පුළුවන්. මිශ්‍රණය හදාගෙන ඇට ටික අස් කරලා මේ මාළු මිරිස් කරලා පුරව ඕනේ කියලායි තියෙන්නේ. දැන් ඔය කියපු ආහාර වර්ග වලින් මට තේරෙන දේ තමයි ලේසියෙන් ව්‍යංජනයක් විදියට හදලා කවා ගන්න බැරි හැම දෙයක්ම මෙහෙම පුරවලා කවා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔබගේ දරුවා ඉලෝලු කන්නේ නැහැ කියනවා. හරිම ලේසි. එකක් තියෙන්නේ මේක සැර නැහැ. සැර නැහැ. සැර ටිකක් තවත් අඩු කරගන්න ඕන ලියපේ තියන්න උණු වතුර එකක්. උතුරනකොට මේ මාළු මිරිස් වලට දාන්න තප්පර 30ක් පෙරන්න. හරි? ඒත් මේ විදිහට දෙනවා. එතකොට අර සැරගති ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ ඔබ පිටි ටිකක් ගන්න. පිටි ගන්න 500යි. බිත්තරයයි. බේකින් පවුඩර් තෙහෙඳි භාගයයි. බට මේ සැහඳි දෙකයි. ලුණු ස්වල්පයක්, දෙහි ස්වල්පයක් දාලා පිටි මෝලියක් අනා ගන්න පැටිස් මෝලිය වගේ. අපි බට වැඩිපුර දැම්මේ මේක පැටිස් නෙවෙයි, මේක බේක් කරන නිසායි අපි බට වැඩිපුර දැම්මේ. මේ තියෙන්නේ මං වගේ අයින පළවෙනි පාර කිව්වා මතක නැති වෙලා දැන් මොනවද කියලා කල්පනා කරන අය ඉන්නවනේ. ඒ වගේ අය වෙනුවේ ආයිසරක්කේ මුදු පිටි ග්‍රෑම් 500යි, බටර් තේ හැඳි 2යි, ඔව්, ලුණු පොඩ්ඩයි, බේකින් පවුඩර් තේ හැඳි භාගයයි, බටර් තේ හැඳි 2යි, මේ හැඳි 2යි, හා මේ හැඳි 2යි, ලුණුයි දෙහි ආ මතක තියෙනවා. අන්නේ හැබැයි ඒකම ඔයා මොනවා කිව්වත් හේ දැන් ගිහිපු හැටියේ අනිවාර්යයෙන්ම කොහොල් අපිට මේක සහභාගී වෙන්න බැරි වුණා. කොහොමද මේක හදන්නේ? ඊට පස්සේ අපේ බිත්තරේ දැම්මනේ. බිත්තරේ ඕනම නැහැ කියන්නකෝ. නිර්මාංශයට බිත්තරේ ඕනේ. මෙන්න මේ විදිහට මේක පටි කපා ගන්න.
සමාවෙන්න දැන් පිටි මෝලියක් නේ අද හැදුවේ. ඒක මෙහෙම තුනි කරගත්ත මේ වගේ කපා ගත්තා. ඒක පැක් තියන්න. ආ පැක්. පැක් තියලා ඊට පස්සේ තමයි මේ වැඩේ කරන්නේ. හා. රයිට්. ඊට පස්සේ බිත්තර ඕනනම් බිත්තර මම මේ ගෙනෑවේ වතුර. මේ පටියේ වතුර ටිකක් ගන්න. හරි. වතුර ටිකක් ගාලා ඒ ගන්න මාළු මිරිස් කරලා මේ විදිහට ඔතාගෙන යන්න. හරි ලේසි. ආ රවුමට රවු. මම උත්සාහ කරන්න. ඈ? ඔන්න. ඉතින් ගෙදර ගිහිල්ලා කට්ටි ඉස්සරහා මේක හදන්න. ඉස්සෙල්ලා දැන් පුරුදු වෙලා ගියාම මේ ඔව් ලේසි ලේසි. නම්බුකාර විදිහට හදන්න පුළුවන්. මෙහෙමද? ආන් හරි. ඉතින් මේක කෙලවර. මේ කෙලවර. මෙන්න මේක තමයි අපි අපි ඉගෙන ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම කෙලවර මෙතන අග්ගිස්සට යනකම්ම යන්න ඕනේ. ආ හොඳට පැහැදිලිවම ඔතා ගන්න. හොඳට පැහැදිලිව ඔතා ගන්න ඕනේ. ඔතාගෙන රයිට් මේක තමයි. ඊට පස්සේ බිත්තර සාරු. අපි බිත්තර බිත්තර ප්‍රශ්නයක්නේ. බිත්තර ප්‍රශ්නයක් නම් ගන්න තේ කහට ටිකක්. තේ කහට ටිකක් ගන්න. හහ. ගාලා උෂ්ණත්වය 160යි. විනාඩි 15ක් මේක බේක් කරන්න. 160 උෂ්ණත්වයේ විනාඩි 15ක්. විනාඩි 15ක් බේක් කරන්න. එතකොට ප්‍රශ්නේ දියේ තවලා තියෙනවා. ඔව් අපිට කතා කරන්න. ප්‍රශ්නේ දියේ කොහොමද මේකේ කරිය හදාගන්නේ? පේස්ට් එක. පේස්ට් එක හදාගන්නේ එළවලු ගන්න. මම අර කිව්වනේ කොහිලාල. කොහිලාල අරගෙන හීනියට මේ පරිප්පු තෝර පරිප්පු විදියට පොඩි කෑලි කපා ගන්න. කෑලි කපලා මේක උණු වතුරේ දාලා උණු ගස ගන්න. උණු ගස ගස ලුණු රම්පේ කරබිංචා කුණු පොතු අවමිරිස් දාලා ටික බැදෙන්න අරින්න. බැදීගෙන එනකොට කරි කුඩු කහ කුඩු මිරිස් කුඩු දාලා ඒකට තක්කලි ටිකක් දාලා කොහිල ටිකක් දාලා වතුර ටිකක් දාලා තම්බන්න. තම්බලා කෙහෙල් ගෙඩියක් මයෝක්ක දෙල් බතල මේ වගේ දෙයක් තම්බලා පොඩි කරන්න. පොඩි කරලා මේ මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඒ මිශ්‍රණය හදලා මාළු මිරිස් වලට පුරවලා අර මොනවාද පේස්ට්‍රි හදලා මේක ඔතාගෙන විනාඩි 15ක් බේක් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඔය ඔය විදිහට පේනවා වගේ තව එකක් කරන්න ඕනේ. ආ කන්න. කන්න. ඒකත් පෙන්නන්න. බැරිම වැඩේ. අද මේ පිරවුමට මොනවද දාලා තියෙන්නේ? මේ පිරවුමට. අන්න බලන්න. ඒ පිරවුම නුවේ කෑවේ පේස්ට්‍රිය. නෑ මේ මේකේ අමුතු සුවඳක් එන්නේ මට. එළවලු. එළවලු. ඇත්තමද? එළවලු. මට පොඩි කැරටුයි අලයි බොන්චි ගෝවයි ඒ මිශ්‍රණය තමයි දාලා තියෙන්නේ. රහයි. හරිම රහයි. හරිම රහයි. හරිම හොඳයි. හරිම ගුණයි. මේක හදලා ගැඹුරු තලයේ වදින්න පුළුවන්ද කියලා අපේ දැන් මේ සජීවීව ඇමතුමක් දීලා අහලා. අනිවාර්යයෙන්ම ගැඹුරු තලයේ වදින්න පුළුවන්. ගැඹුරු තලයේ වදින්න නම් ඔබ මෙහෙම කරන්න. බිත්තරයි පිටි ලුණුයි දාලා පිටි මිශ්‍රණයක් හදාගන්න. පිටි මිශ්‍රණයක් හදාගෙන ඉස්සෙල්ලා මේ දවටලා පාන් කුඩු අල්ලගන්න. පාන් කුඩු අල්ලලා නැවත දෙවනි පාරක් ඒ පිටි මිශ්‍රණේ දාලා දෙවනි පාරක් පාන් කුඩු අල්ලන්න. ලක්ෂණද තියෙනවා. ඒක පාන් කුඩු අල්ලලා ඒක බෙදලා ගන්න පුළුවන්. එහෙම නැත්තම් පිටි බිත්තර බේකින් පවුඩර් ලුණු දෙහි වලින් තරමක් උකුවට පිටි මිශ්‍රණයක් හදාගන්න. පිටි මිශ්‍රණයක් හදාගෙන දැන් මේක අපි බැටේ එක දාන්න එපා. මේක නිකන් අර පිටි මිශ්‍රණයේ දවටලා ගැඹුරු තෙලේ බදින්න. එතකොට අර තෙලේ බැටේකේ බැද බදින ඉස්සු තියෙනවනේ. ඔව්. අන්න ඒ වගේ ලක්ෂණට මේක දෙගුණ වෙනවා. ආ ඔව්. එතකොට ඒ කියන්නේ අර බැටේක විතරයි අල්ලන්නේ මේ බැටේක විතරයි. වෙන මොකුත් නැහැ. පාංගුඩු අල්ලනවා නම් දෙපාර අල්ලන්න. මොකද මේකේ පාංගුඩු එක පාරක් ඇල්ලුවට අල්ලන්නේ නැහැ. දෙපාර ඇල්ලුවම හොඳට තියෙනවා. කිසිම කරදරයක් නැහැ. හොඳයි.
මංගිතන හරිම පැහැදිලිව කියල දුන්න මේ අද හවසර හදන්න පුළුව. ඒ තරම් පැහැදිලි හදනොත් අන අනු උත්සාහ කරන්න ඉතිං එවැනි ආහාර තමයි එකම දෙයක් මං කියන්නන දැ මේ වගේව පාංකුඩුවල්ලලා බැදල මම කාලතින. ඒ රස මම දන්නවා. ඊට වඩා වෙනස් අනිත් එක පාංකුඩු වල්ල බැදපු එක කිංපන්ට පෙන්ගෙන්න්න බල මේක දැන් හවස සාදයකට උදේ හදල අපිට තියාගන්න පුළුවන් වේවි. පුළුවන් අනිත් එක මේ විදියට පේස්ට එක අල්ලලා අයිස්පෙට්ටිය දාන්න ඩීපිසර එක නෙවේ අයිස්පෙට්ටිය දාන්න අයිස්පෙටියේ දාලා අවන් එකට දාන්න විනාඩි විශ්සකට කලින් එලියට තියන්න ඊට පස්සේ අවන් එකේ දාන්න එ වෙලාට හොඳ රශ්නය මේක ගන්න පුළුව. හොඳයි සමාවෙන්න හොඳයි මේ මට කතා කලකින් අපේ නිෂ්පාදකතුමිය දැන්කු ඇමතුමක් දී ලහනොලු කෙසෙල් මහවල තිත්ත අරින්නේ කොහොමද කියලා තිත්ත හරිනකද කහට අරින කෙහෙල් මහල තිත්තක් නෑ කෙහෙල් මහල කහට තියෙන්නේ කෙසෙල් මුව තිත්තේව තියෙන ඒ ආහරයට නොගන්නා මුහ වර්ග තියෙනවානේ මෙහෙමයි කෙහෙල් මහල ආනමාලු ටිකක් තිත්ත ගතියක් තියෙන තිත්ත කියන්නේ හරි හොඳයි. ඒක සීනි අමාරුවට බොහොම වැදගත්. මේ හැම ආහාරයකටම ගුණාගුණ වෙනුවෙන් වශයෙන් බලපානවා. ඒ අපි කෝළු කුට්ටු කෑවොත් ඇඹුල් කෑවොත් සීනි කෙහෙල් කෑවොත් මේක කෙහෙල් ගෙඩි. හැබැයි ඇඟයේ මේ ක්‍රියාත්මක වීම වෙනස් වෙනවා. අපි සීනි කෙහෙල් කනවා සුග අමාරුවට බොහොම හොඳයි කියලා. අන්න ඒ වගේ කිසිම දෙයක් අපට අහක දාන්න දේවල් නෑ මේ ලංකාවේ 10%යි තියෙන්නේ අහක දාන්න අනිත් සියලු දෙයක් ආහාරය ගන්න තියෙන. ඔබ ඒ තිත්ත එක මෙහෙම කරන්න හීනියට කපන්න. හීනියට කපලා කහයි ලුණුයි දෙහි මිශ්‍ර වතුරේකේ දාලා විනාඩි 5ක් තියන්න. ඊට පස්සේ හොදලා ගන්න ඔය තිත්ත ගතිය නැති වෙනවා. ඔන්න ඒ ප්‍රශ්නට උත්තරේ හම්බුණා. එහෙමනම් ඔබ දැන් විමසිල්ලෙන් ඇති අද දවසේ හදපු මේ කෑම බීම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් ඇති වුණොත් කතා කරන්නේ කොහොමද කියලා. ඔන්න ඒකට උත්තරේ. 0112711711 0112711711 කියන දුරකථන අංකයට උදේ 7 නම් අවෙ වෙනකන් කාලය අතරතුර විතර කතා කරන්න එතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි. ආයිබෝන් කියන අපේ මැදිරියෙන් සමුදෙනවා ඔබතුමාට. දැන් ඊළඟට නුගසවන අපේ ඉතුරු විශේෂාංගත් ඒ විදිහටම සූදානම් කරලා තියෙන්නේ. බොහෝ රසවත් බොහෝ වටින කියන කාරණා ගොන්නක් අද දවසෙත් තියෙනවා. ඒ අතරේ අපි කිව්වනේ පුංචි ඉඟියක් ලබා දෙන්න පුළුවන් නම් ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියලා. රූපරාමුවක කොටසක් අපි පෙන්වනවා. අවසානයේ මොකක් වෙයිද කියලා අනුමාන කරන්නයි ඔබට තියෙන්නේ. 0112 50 16 10 අපේ දුරකථන අංකයට දැන් කතා කරලා කියන්න පුළුවන්. අපි පෙන්වනවා දැන් ඔබට රූපරාමු පෙළ. නොකේ අවසානයේ මොකක් වේද කියලා තමයි අපි අහන්නේ. මතකනේ දුරකථන අංකය 0112 50 16 10. දැන් ඊළඟට බොහෝ දෙනා බොහෝම කැමැත්තෙන් ආදරෙන් හවස 6:55ට ජාතික රූපවාහිනිය ඉස්සරහා ඉඳ ගන්නවා. එහෙමනේ. ඒ කිරිල්ලියෝ නරඹන්න. කිරිල්ලියෝ සුන්දරකාන්තාවන් යුවතියන් 5 දෙනෙක් වටා ගෙතුණු කතාවක්. මේක චීනයෙන් තමයි අපිට දායාද වෙන්නේ. කොහොමටත් හඬ කැවීම ශිල්පයේ බොහොම හොඳ දේවල් දායාද කරපු ජාතික රූපවාහිනිය කිරිල්ලියෝත් වෙනස් අත්දැකීමක් විදියට ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම්. ඉතින් අද දවසේ මොනවා වෙයිද කියලා කුතුහලෙන් ඔබ ඉන්නවා නම් කිරිල්ලියෝ කතාමාලාවේ අපි පුංචි ඉඟියක් දෙනවා. කොටසක් ඔබට නරඹලා තීරණය කරන්න පුළුවන් අද මොනවා වෙයිද කියලා.